දකින සිහිනේ නිතුපියා කියමි කෙලසද පදලියා සයුරමයි මේ සිදිතයේ ගෑවෙනා තනින් තනපිය ගැටවියා විහඟ ගීයක දැවටිලා තුෂර බිඳුවක තැවරිලා වින්ද මතකය පෙරදි බවයක ආකාශේ තරු කැටකියා සුරන්තේ මත පය තියා අනන්තේ වෙත හිත ගියා කිනා මිහිරෙන් හදේ පතුලේ තනින් තන ඇත කවි පද ලියා ඉතින් අදත් සිකුරාදා දවසේ රංගී තරු සමග ස්මුල් ගීත රසබර හෝරාව තමයි මේ විදිහට අරගෙන ආවේ වෙනද වගේ ලස්සන ගීත ගොඩක් අරගෙන ඇවිත් තිනවා ඒක ආරාධනා කරනවා එකතු වෙන මේ පැත්තට කියලා අද පොඩ්ඩක් අසනීපෙන් තමයි ඉන්නේ ඒ නිසා අඩු කතා බහකින් තමයි වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් අසනීප ගතියෙන් තමයි අද ඉන්නේ ඉතින් ඊයේ දවසේ අපේ ජාතික නිදහස් දිනය ඉතින් ජාතික නිදහස් දිනේ වෙනුවෙන් ගීතයකු අපේ ආදරණීය යාළුවන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙන අතර අද දවසේ අපේ වැඩසටහනේ පළමු ගීතය ලෙස අපි තෝරගත්තා රෝහණ සිරිවර්ධන ගායනා කරන ලස්සන ගීතයක් පද රචනයකිත් සිරි නිමල් සාන්ත සංගීතවත් කරන්නේ ඩයමන්ඩ් පෙරේරා අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ නිතු දිසානායක අපි යමු ගීතයට සමගම මිලකට අපි තෝරගත්ත තවත් ලස්සන ගීතයක් මේ ගීතය ගායනා කරන්නේ ප්‍රියා සූර්යසේන පද රචනයේ ප්‍රේමකීර්තිද අල්ලිස් සංගීතවත් කරන්නේ ප්‍රියා සූර්යසේන අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ ජගත් රණවක සමග තමරා මල්කාන්ති අපි අහමු ඒ ලස්සන ගීතේ
අසනීපකටවත් නිවාඩුවක් නැති පිරිසක් තමයි මේ මැද පෙරදිග සේවය කරන්නේ. ඉතින් අපිත් ඒ වගේ පුංචි අසනීපයක් ඇති වුණා කියලා අපේ වැඩසටහන් අතහැරලා දාන්නේ නැහැ. ඉතින් අද දවසේ අපි ලස්සන ගීතයක් තෝරගත්තා. මේ ගීතය ගායනා කරන්නේ නෙළු අධිකාරි සමග කාශ්‍යප දිසා නායක. සංගීතවත් කරන්නේ දේවිකා රත්නපාල, පද රචනය ආනන්ද හේමරත්නගේ. අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ කැල්ඩස් සිල්ලා සමග පිනිමලි. අපි අහමු ලස්සන ගීතයක්. Oh,
හැට සුරුද මලකි තරම් අවුරත සොඳුරුද රලකි තරම් විතරම් මීරීබ මටනම් ලස්සන ගීතයක් තෝරගත්ත ඉන්ද්‍රජිත් දොළමුල්ල ගායනා කරන ලස්සන ගීතයක් අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතේ ගායනා කරන්නේ චමි ප්‍රසත් අපි අහමු ගීතේ ये दिल दिल मगे सितने
අපිට යාළුවෙක් කතා කරලා කියනවා ඇය දැන් ගොඩක් දවස් ඉඳලා අසනීප තත්ත්වයෙන් පස් වෙන කෙනෙක් ඩුබයි රටේ වැඩ කරන ඇයගේ හැඳුනුම්පත හදලා නැහැ කියලා. ඉතින් ඇය ගොඩක් අසනීප තත්ත්වයෙන් හිටියත් ඇයට රෝහල්ගත වෙන්න විදිහක් නැහැ මේ හැඳුනුම්පත නැති නිසා. ඉතින් ඇය අපිට කතා කරලා අහනවා මොකද්ද මම කරන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක මේ රාජකාරී පැවරිලා තියෙන්නේ කපීර්ට. ඉතින් ඔහු තමයි මේ වැඩේ කරන්න ඕන. හැඳුනුම්පත වැඩට කෙනෙක් ආවම හවුස්මේට්ගේ හැඳුනුම්පත හදන්න තියෙන්නේ ඒ ගෙදර කපීර්ට. ඉතින් ඇයට කියනවලු හැඳුනුම්පත හදලා නැති නිසා රෝහලට එක් කරගෙන යන්න බැහැ කියලා. ඉතින් ඇය ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇය අසනීපයෙන් සිටිනවා. ඇයට ප්‍රතිකාර කරගන්න විදිහක් නැහැ මේ හැඳුනුම්පති ප්‍රශ්නේ නිසා. ඉතින් ඇයට මම ඩුබායි එම්බසියේ ෆෝන් නම්බර් එක දීලා කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න කියලා දුන්නා. ඉතින් මොනවා කරගත්තත් දන්නේ නැහැ. බලන්න කොච්චර අසරණ මේ වගේ අසරණ කී දෙනෙක් නම් තවත් රටවල ඉන්නවද. ඇත්තටම මේක මේ එම්බසිය පොඩ්ඩක් මේවට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳලා දෙනවා නම් මං හිතනවා ඇත්තටම ගොඩක් හොඳයි කියලා. මොකද කොහෙත්ම විසඳගන්න බැරි ප්‍රශ්නයක් තමයි. මොකද මේ අයාලා මෙයාලා ආව ගමන් මේ මෙයාලගේ රටේ නීති මෙයාලා පිළිපදින්නේ නැහැ. මොකද ලංකාවේ නීති නෙවෙයි මේ හැඳුනුම්පත අනිවාර්යයෙන් හදන්න ඕන ප්‍රශ්නය. මේක එයාලගේ රටේ නීතියක්. ඉතින් ඒ වටවත් ඒ රටේ මිනිස්සු අවනත වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි බලපාන්නේ මේ අහිංසක අසරණ මේ වගේ වැඩට එන මිනිස්සුන්ට බලපාන ප්‍රශ්නයක්. ඉතින් රෝහල් ගත වෙන්න වුණත් මේ හැඳුනුම්පත අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඉතින් ඒක නිසා මේක හදන්නේ නැති එක ඒගොල්ලන්ගේ වරදක් මිසක් මේ අපේ වරදක් නෙවෙයි. ඉතින් අද දවසේ අපි තවත් ලස්සන ගීතයක් තෝරගත්තා. මේ ගීතය ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක. අද දවසේ අපි වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ රුවන් සමග ඉනෝකා. අපි අහමු ඒ ලස්සන ගීතය. සත මෝතු වෙලා නැගෙනා
ලස්සන ගීතයක් තෝරගත්තා මේ ගීතේ ගායනා කරන්නේ යුකි නවරත්න අලුත් ගීතයක් අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතේ ගායනා කරන්නේ නදීකා අපි අහමු මේ ගීතේ
ලියූ කවිපද පේලි අතරේ නොමැති විටකදී හිස්තනක් අරුත වටහා ගන්න කෙලෙසද වචන පැටලුන පද පෙළක්. එසේනම් දුටුවාද හිඩසක් නොවටිනා වටිනා දෙයක් කියන්නේ මේ පදවලින් ඒ නිවන ගැන යම් ඉඟි පෙළක්. ලස්සනයි නේද? අද දවසේ අපි තවත් ලස්සන ගීතයක් තෝරගත්තා. අවාසනාවට රෝස මලක් පරවි. මේ ගීතය ගායනා කරන්නේ නාමල් උඩුගම. අද දවසේ අපි වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ ජගත් රණවක. අපි ආමු ලස්සන ගීතයක්. ජීවිතයත් මරණයත් අතර ලොකු සටනකින් පසු අපාත ගායත් ආපු ඒ අසහාය ගායක නාමල් උඩුගම මහතාට උපහාරයක් වේවා. අවාසනාවට රෝස මලකින් පරවේ කඩා වැටෙන්නේ උණු කඳුලකින් වැළපේ දරා කන්නු දරි තරමට ආදරී ඔයා රකින් තේරන් වරදකින් කලානේ වරදකින් කළානේ
ඔයා රත්න දරන් වරදක් කළානි මීළඟට අපි තෝරගත්ත තවත් ලස්සන ගීතයක් චාර් ජෝතිපාල මහත්මයා ගායනා කරන ලස්සන ගීතයක් සුනිලවලා අද දවසේ අපි වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ චමි ප්‍රසාද් අපි අහමු ඒ ලස්සන ගීතේ 1 2 3 4 ගී ගායනා කරන ලස්සන ගීතයක් මේ ගීතය පද රචනය සංගීතය රෝහණ බැත්ත ගී ගායනා කරන්නේ රෝහණ බැත්ත ගී අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ සියු කොඩි තුවක්කු අපි අහමු ලස්සන ගීතයක්
අතරක හමු වෙන නිවන ලිව් කවිපද පෙළිය අතරේ හමු වෙන නිවන නිහඬ බවෙනුත් එහා තැනකදී හමු වෙන නිවන සොයන සෑම දේ අතහරින තැන හමු වෙන නිවන ලස්සනයි නේද හැමදේම අතහරින්න පුළුවන් නම් කොච්චර හොඳද බොහෝ අය තමන්ගේ ආගමත් තමන්ගේ වෘත්තිය හැම දෙයකම තිත තියලා තවත් ආසාවල් පස්සේ වෙනත් ආගම් පස්සේ දුවන බොහෝ අය අපිට මේ කාලේදී හමු වෙනවා නේද ඉතින් සල්ලි වලට තමයි හැමදේම ඉතින් අද දවසේ අපි මේ ලස්සන ගීතයක් තෝරගත්තා මේ ගීතේ ගායනා කරන ජගත් වික්‍රමසිංහ පද රචනයේ සංගීතයේ ජගත් වික්‍රමසිංහ අද දවසේ අපි වැඩසටහනේ මේ ගීතේ ගායනා කරන තරින්දු අපි අහමු ඒ ලස්සන ගීතේ
ලස්සන ගීතයක් තොරගත්තා රාදේශ් සමග මීනා ප්‍රසාදණී ගායනා කරන ටෙලිග්‍රාම ගීතයක් අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ රුවන් සමග ඉසු අපි අහමු ලස්සන ගායනයක්
මේක මම උපුටා ගත්තේ මේ පිනිමලිය අය අපේ පිනිමලිය අක්කගේ පිටුවෙන් ගිමන් හල පෙම් පුරාවතකට සාප නොකරන් නැනවති නුඹ සිහිය යා කර මෙව විචිතේ ගරා වැටුණත් නුඹ දෙපා මුල වෛරේ ගිනි බුරා බුරා නැගි දෛවේ කටු විස දුමන තැන මුලා මුලා නොමාවන් නැනවති නුඹ කුරිරු නුඹ නොව මුලා වයිලෝ දිරිය විරිය නුඹ තනියට දෙපාසිබින මහිම දුටු විට අවිය සිඳලු නැනවති නුඹ ලෝම නුඹගේ තෙපා මුල අදස් පිනිමලි අක්කා තමයි මේ විදිහට ලස්සන අර්ථවත් නිසදෙස් එයාගේ පිටුවට ලියන්න ඉතින් හරිම ලස්සනයි පිනිමලි අක්කා බෙහෙම ස්තුතිවන්ත වෙනවා මම ඔයාගේ පිටුවෙන් තමයි මේක ගත්තේ ඉතින් අද දවසේ අපි ලස්සන ගීතයක් තෝරගත්තා මේ ගීතය ශානිකා වණිකශේකර ගායනා කරන ලස්සන ගීතයක් අද දවසේ අපි වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ ලක්මිනී සඳමාලි සමග කැරටස් සිල්ලා අපි අහමු මේ ලස්සන ගීතේ පිල්ලේ දෙබෝධියට සුදු මල් දෙකක් පුදන්නම් සුදු අපි දෙන්නට එකතු වෙන්න පැතුම් පතන්නම්
මීළඟට අපි ලස්සන ගීතයක් තෝරගත්තා විසේකාරී මේ ගීතයේ පද රචනයේ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ ගායනා කරන්නේ බාජි සුසාන් අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරනවා ගීතාන් බණ්ඩාර සමග තවත් කෙනෙක් ගායනා කරනවා ඇයගේ නම නම් මම දන්නේ නැහැ ඒ නිසා අපි ගීතාන් දන්න නිසා අපි ගීතේ තෝරගත්තා ඉතින් අපි අහමු ඒ ගීතේ ගීතය හැටියට අපි තෝරගත්ත ලස්සන ගීතයක් TM ජරත් මහත්මයා ගායනා කරන ලස්සන ගීතයක්
පද රචනයේ ප්‍රේම කීර්ති දාල්ලි සංගීතවත් කරන්නේ ස්ටැන්ඩි පීරිස්. අද දවසේ අපේ වැඩසටහනේ මේ ගීතය ගායනා කරන්නේ ඉසුරු මధుරංග සමග සිව් කොඩි තුවක්කු. මේ ගීතය සමගම අපි සමු ගන්නට තමයි සූදානම. මෙතෙක් අපිත් එක්ක රැඳිලා හිටිය හැම දිනටම බෙහෙවින් ස්තුති. අපිව ලයික් කරපු, කමෙන්ට්ස් කරපු, ෂෙයා කරපු හැම දිනටම ගොඩක් ගොඩක් ස්තුති. ස්මෝල් ගීත ලබා දුන්න අපේ ආදරණීය අනුහෙලියන්ටත් ගොඩක් 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 ස්තුති. අදර ඊරං ගීතරුව අපි හැමදාමත්. ඉතින් සමු ගන්නට මත්තෙන් ප්‍රාර්ථනා කරනම් හැම දිනටම සුබම සුබ සතියන්තයක් වේවා කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්න ලබන සතියෙත් අපි හමු වෙන බලාපොරොත්තු වෙමි. Oh, oh, oh.